siti vili mat sit sit situam enda rahasin kondura hadavat udura rahasin kondura hadavat udura anduli vadi geyo samana yanu vee asan hit සිල් නිමවුම් සඳහා 100%ක් දක්වා වට්ටම් අයියේ නයි දවේ නාලම යමුකු ආ මේ වෙන නාලම යමු දිය වෙද්ද ගෙනාවද අනේ මේ දෙව්මි මෙන්න මෙහෙට වෙලා ඉන්න ගෙදරදී සමරෙන්වත් නාගන්න මෙහෙවල වැවේ නාන්න කතා කරන නානනම් කුලුවන් හැබැයි තින් ගෙදර යන පරක්කුයි නෑ නෑ මේ අපි වෙන වෙලාවක වෙන දවසක ඉමු ඈ රඟපෑම එහෙට වෙලා දාන්න ඕන සෙල්ලම් ටික ඔක්කොම දාලා විරලා මෙහෙ ඇවිල්ලා මේ දෙමව්පියෝව දවට්ටනෝ අනේ පව් මේ අසරණ දෙමව්පියෝ මේ මූ දැන් ඔය තරහට කියන්නේ කාටද ඇයි මාම උඹ එළියට දැම්මේ මාමිනේ ඔය කට උඩ බලන් ඉන්න කිව්වද අනේ මේ මම මේ උඹලගේ මාම කිව්ව නිසානේ මේ එළියට ආවේ මේ 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 යමල් අර ඔය පැති කියලා රෝමක් ගහමු මේ මුන් දෙන්න එළියට මුන් දෙන්න නිදාසේ කතා කරන්න අපිත් එක්ක කතා කරන්න නෙමෙයි මොනා කතා කරන්නද බං අයිත් මුන් දෙන්න දැන් මුන් දෙන්නට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ලොකු බබා මොන දෙකියාකට දාන්න කියන එක විතරයි මෙන්න මේ යම යන්න මේ පාරට ගින් කෙලිම දකුණට යන්න නංගි මේ අපි පාර හොයාගන්න ඔයා කල්පනා කරලා බලන්න මේ සතාව අඳුරගන්න ඊට පස්සේ සතාව මෙල්ල කරගන්න දැන් බයි අයියා මොකක් අඳුරගන්නත් බෑද කැතයිද මේ ළඟපාත රෙජිස්ටර් කෙනෙක් නැද්ද? ඇයි? වැඩිහිටියන්ට ඕන මගුලක් කතා කරගන්න කියලා. අපි දෙන්න බඳිමු. අනුවස්ටයි මයික් ටේකෙමු සාක්ෂි රස්සම් කරන්න කියලා. මේ දැක්කද අපේ බාපා? ආ ඔව් ඔව්. බරුකාරෙක් වගේ නේ. ඔව් අනේ හරි පම්පෝරිය යගේ. ආ මේ මං කියලා අනුවස්ට රැවටිලා. මොකක්? ඔව්. ඌට කියනවා පුතා ගැන දුව මට කියලා දිනවා කියලා. පොයි දෙන්නේ නේ මොන ලැජ්ජාවක්ද? ආ මේ මල්ලි නංගිනේ. හ්ම්. වේ එන්න. මල් ළඟටවත් එන්නේ නැහැ. ඇයි? ලැජ්ජ ඇති අද මං හරි අමුතුයි. හ්ම්. මෙතන තියෙන ප්‍රශ්න විසඳන්න අවන්තව චෑමන් කරලා නම් හරියන්නේ නැහැ. අනේ අයියා, ඒව එහෙම කියන්නේ. නංගි එහෙම කියන්නේ අවන්තට මෙතන කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. ඒ ඉතින් තාම අවන්ත පොඩි නිසා. පොඩි ප්‍රශ්නයක් නෙමෙයි, ඒක නෙමෙයි ප්‍රශ්නේ. එහෙනම්? හරි මං ඒක නංගිට පස්සේ කියන්නම්කෝ. ඒක නෙමෙයි ඕගොල්ලෝ දන්නවද ඇත්තටම දැන් මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා? මොකද්ද? මේනකයා මෙතන බලේ පතුරන්න දඟලනවා බලේ පතුරන්න දඟලනවා. එයා ඉතින් මෙතන බලේ පතුරවට වැඩක් නැහනේ. වැඩිම ශාස්ත්‍රීනේ අපිටනේ. අමීෂා. තාත්තා. ඔය නොදන්න කතාවක් ඩිලන් කියන්නේ. ඒ මොකද්ද? ශාස් වැඩිපුර තියෙනවා අයිතිකාරයන්ට. හැබැයි ඒක නෙවෙයි මෙතන ප්‍රබලම. එහෙනම් මොකද ප්‍රශ්නේ? අපිට සල්ලි තියෙනවා නම් ඉතින් මොකද ප්‍රශ්නේ? සමහර බිස්නස් වල සල්ලි වලට කරන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. ඒ මොනවාද? ඒ තමයි මිනිස් ශ්‍රමය. සමහර මිනිස්සුන්ගේ මිනිස් ශ්‍රමය සල්ලි වලට වැඩිය වටිනවා. ඒ සම්බන්ධයෙන් උදුර ගන්න එක තමයි මේනක කරන්නේ. ඒ කියන්නේ මේනක කල්ලි ගහිනද? ඒ වගේ තමයි පේන්න නම් තියෙන්නේ. මිනිස්සු එයාගේ පැත්තේ.
හැමෝම නෙමෙයි. එහෙනම් ටික දෙනෙක්. ටික දෙනෙකුත් නෙවෙයි ඩිලන්. සලක යුතු පිරිසක්. තාත්තර තේරුණා. මට මුලිනුත් තේරුණා. නමුත් මම ඒවට ඉන්වෝල් වෙන්න ගියේ නෑ. ඇයි තාත්තා ඉන්වෝල් වෙන්නේ නැත්තේ? ඩිලන් තමයි මිනිස්සයා මේකට. එයාගේ කටට බයයි. හැබැයි මෙතන මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා නංගී. මොකදයි? සමහර අලුත් තරුණ පිරිසක් ඉන්නවා මේනකට අවනත නැති. ඒ කවුද? මට හොඳටම නෝට් ගර්ල් කෙනෙක් තමයි අරුණි. ආ අරුණි. She's a good girl. She's efficient. ඒකට යා වැඩි කාලයක් ඉන්න හැයි කියලා මට මේනක කියලා තියෙනවා. නෑ 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 ඉන්නතුව නෙමෙයි. එයාට මේ මිනිහා ඉන්න දෙන එකක් නෑ. මට තේරෙන්නේ නැත්තේ මේනක මොකද්ද මේ කරන්න කියලා. ඇත්ත මට පොඩි සැකයක් මතුවලා තියෙනවා. මෙතන තියනවා නේද ආගිය අතක් නැති 140ක ෂෑස්. ඒ අමිත්ගේ. ඔව්. ඉතින් අන්න ඒක ගැන මේනකට ඉවක් දැනිලා තියෙනවායි කියලා මට පොඩි සැකයක් ඇවිල්ලා තියෙනවා. Mobitel Max Peragium package. Then buy na thua connect wenna. Fair and Lovely BB cream makeup finish ekak dena fan cream ekak. Api me manamaliya balannawa. මනමාලික ගෙවල් දරවල් කොහොමද කියලා බලන්නවත් ආපු සාම්ප්‍රදායික වුණක් නන් නෙවෙයි. අයියලා එහෙම හිතන්න නෑ බාවු. අපි එහෙම හිතන්නේ. අයියලා දුවගේ අතේ පණිඩයක් ඉවර තිබ්බා එන්නේ කියලා. ඉතින් ඕන්න අපි ආව. කොච්චර එකක්ද මල්ලී? අපිත් ඉතින් මල්ලිලාව අඳුරගන්න එපැයි. නේද අයියේ? ඔව් ඔව්. දැන් බලපුවාම මගේ කෙල්ලත් එහෙ තනියම නේ ඉන්නේ. කොහෙ ඉන්නවද මොනවද කරන්න කියලා මම මොනවත් දන්නේ නැහනේ මල්ලියේ. අපිටත් පොඩි ආරංචියක් ආවා කවුරු හරි පාරේදි නිතර නිතර හම්බ වෙනවා කියලා. මම මේ දෙන්නට කියලා තියෙන්නේ. ඔය පාර තුටේ හම්බෙලා කයිය ගහන්න එපා කියලා. ඕව ගණන් ගන්න එපා මල්ලියේ. කෙල්ල කොල්ලෝ එහෙම තමයි. ඒ වුණාට අද කාලේ ඒ කාලේ වගේ නෙමෙයි අයියේ. ඒකත් ඇත්ත. දැන් කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? කොහොමද සිද්ධ වෙන්නේ? දැන් මගේ කෙල්ලට කවුරු හරි අකමැති කෙනෙක් ඉන්නවද මෙතන? අකමැත්තක් තියෙනවා මෙච්චර දුරක් ගිවාගෙන අපි මේ එනවද නේ? ඈ අපි කැමති. හැබැයි අයියලාගේ අකමැත්තක් තියෙනවා. මේ ළමයා කොච්චර ෂෝක් ළමෙක්ද? මම නම් ඉතින් ගරාජ් කාරයා. හැබැයි මම්මගේ කොල්ලව එහෙම ඇදුවේ නෑ. ඌ හොඳට ඉගෙන ගත්තා. හොඳ රස්සාවකට ගියා. මේකනේ මල්ලි. අපේ දරුවෝ අපිට වඩා හොඳ තැන් වලට යන්න එපැයි නේද අයියේ? ඉතින් අයියලත් එහෙ එන්න. මේ ඇවිල්ලා කතා බහ කරලා මේ වැඩේ ගැන ස්ථිර තීරණයකට ආයි මොන තීරණද මල්ලි? දැන් අපි කැමතියි කිව්වනේ. ඔව් දැන් අපිත් කැමතියි. ඒ වුණාට ඔයාලත් එහෙ එන්න. එහෙම කමක් නැහැ නේද? ඔව් ඔව්. අපිත් යන්න ඕනේ. ආ අන්න ඒකනේ. ඉතින් අපි ඊට පස්සේ දින වකුණු එහෙම දාගමු නේ? දැන් අයියලා කොහොමද? ඒ කියන්නේ ලොකු මගුල් ගයක් එහෙම ගන්න ඉතින් ඉන්නවද? ලොකුවටම නෙමෙයි. මල්ලිගේ වැඩිමල් දරුවා මගෙත් වැඩිමල් දරුවා මට ඕන කරන්නේ චාරිත්‍ර ටික හරියට කරලා වැදගත් විදියට පොඩි උත්සවයක් අරගෙන කෙල්ලව බාර දෙන එක තමයි මගේ හිතේ තියෙන ලොකුම සතුට නංගී. හරි ඉතින් අපි ඔක්කොම මල්ල එකතු වෙලා ඒ දේවල් කරමු. අපි පොඩි සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙන්නේ.
දැන් ඉතින් අපේම කට්ටියනේ යන් දෙයි පැත්තට. යම් අයියේ අයිපොල්ලා එන්නවල්. මොකද්ද යුනේ? ඇයි? අර ආෆිස් එකේ ඉඳලා ආපු වෙලාවෙ ඉඳලා ඔලුව කැක්කුමයි කියලා කාමරෙදම වෙලා ඉන්නවනේ. කවුද ආවන්තද? ඔව්. ඔලුව කැක්කුම. ඔලුව කැක්කුම හැදුනේ ඌට නෙමෙයි මට. මොකද්ද උනේ කියන්නකෝ. නැංගි බලන්න මම අර මේනකට කිව්වා ඔෆිසර් ලැමින් ගමන මේ පැත්තෙන් එන්න කියලා. බලන්න ඌද කියලා. ඔව්. මේනක තමයි. එන්න මේනක. සමට එන්නේ කිව්වේ මේනක කවුද මේනක අර අපේ බෝඩ් මීටින් එක වෙලාවේ අපේ කකින් ගේම ඉල්ලපු එක අහම් මිනිහා මේ අලුතෙන් ආපු කෙනෙක් සර් කවුද ඌ මිනිහා දක්ෂේ දක්ෂේ කින්දද අපේ කකින්ම ගේම ඉල්ලුවේ අනිත් එක මේ අනාගත චාමන්ගෙන් මිනිහා ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් ඉතින් මේ සමහරට මේ එක හින්දා ඔය වයි කතා කරන්න ඇත්තේ අනේ මේ මේනක කැම්පස් ගියා කියලා ඩිග්‍රී තිබුණායි කියලා ආයතනයක් පාලනය කරගන්න බෑ මං දන්නවා බං හත පාස් වෙච්ච නැති උන් ඉන්නවා අද අපූර්වට ආයතන පවත්වාගෙන යන උගත්කම හොඳයි හැබැයි ඒකත් අර සල්ලි වගේ සල්ලි වලින් හැමදේම කරන්න බෑ වගේ උගත්කමිනුත් හැමදේම කරන්න බෑ බං හරිසයි ඉතින් මම නෙමෙයිනේ කිව්වේ ඔයා හදාගන්න ඔයාට තියෙන ළමයින්ව අනිත් දවසේ මට හරි අවන්තට හරි පාට් එකක් දාගෙන ආවොත් මං යවන උඹලා දෙන්නම දෙන්නම කිව්වේ දෙන්නම කිව්වේද දෙන්නම කිව්වේ එහෙම කීප එකයි ඒකට ඉහෙලින් ඉඳන් ඌට උපදෙස් දෙන එකයි ඒ කියන්නේ තමු මේ අයියා කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ මම මේනකත් එක්ක ඒගෙන කතා කරගන්න මොකද මේනක මම මේ බිස්නස් එක පුරුදු වෙන්න කරන එකක් නෙමෙයි ඔතන කීප දෙනෙක්ම ඉන්නවා යටින් ගසා කනවා මට ඒක හොඳට අහුවෙලා තියෙන මේ ටිකේ ඒ නිසා හැමෝටම කියන්න හොඳට පරිස්සම් වෙලා ඉන්න කියලා හරි හොඳට පරිස්සම් වෙලා ඉන්න කියලා මේක වයි අඬකෝ වයි අඬකෝ අයියේ ඔහනා නියමයි අයියේ නියමයි මේ ඇත්ත කියන්න මොකද ඔෆිස් එකේ උනේ අවන්තව ආයේ ඔෆිස් හරින්න එපා ඇයි අවන්ත නෝන්ඩි වෙනවා බං අවන්තට කිසිම දැනුමක් නැහැ බිස්නස් ගැන නිකන් මේ පොඩි පොඩි හුඟු පොඩි පොඩි හුඟන්ට නෝන්ඩි වෙනවා බං ෂික් ඒ මේ මේනක උසි ගන්නන මිනිස්සු මේ අර මං ඉස්සලා කිව්වට උගත්කම නැතුව කිසිම ජොබ් එකක් කිසිම දෙයක් මෙහෙ කරන්න බෑ ස්වාභාවික පළතුරු රස පිරුණු සන්ක්වික් සින්දු නෙමෙයි තව ටිකකින් අයියට අක්කයන් ගුටි ගන්න තමයි වෙන්නේ ඈ ඒ කොයි අක්කගෙන්ද ඈ නන්ද නන්ද වෙන කවුද මේ පුපුරු පුපුරු ඉන්නේ මේ අලි බොරුනේ යන්නේ දැන් ටිකර කල්නුත් කිව්වා තාත්තට කියලා සින්දුවක් කියව ගන්න ඕන කියලා අම්මප මෙහෙම පවුල් මෙහෙම මගුල් ඇයි ඇයි උඹ උඹ මොකද කියන්නේ මොකද්ද උඹ කියන්නේ කියලා කියන්නේ අපේ මේ මල්කම් මාමත් ඉන්නවා අපේ මාමත් නාස්තිනවා මේ මාමේ මේ වගේ ට්‍රිප් අයිත් යන්න බෑ හොඳේ අනේ නිකන් හිටහන්න මේ ගලවන්න නැතිනම් මමත් දෙයක් දා ගන්න කොකෝ හැබැයි උනා උනාත් මේ අරුණදුවගේ පාපා නියම මිනිස්සෙක් ඔව් ඉතින් මෙයාට හම්බුනාට සංග්‍රහය යගේ මේ
තාත්තගේ පුරුද්ද නම් එච්චර හොඳේ කන්නේ මේ හරියද? අනේ මේ බල බල යන්න ඔබ කටහාගෙන එහෙම තමයි යකෝ. නොනෑයෝ නෑයෝ එකතු වෙන්නේ එහෙම තමයි. ඈ නැද පුතා? දැන් මේ මිනිස්සු අපේ නෑද අයෝ? නේ? ඕම යම් බකමුණ වගේ නිකන් ගන්නේ ගොළු වෙලා වගේ. නෑ එහෙම එකක් නෑ. උඹට මනමාලිව අද මේකගෙන හිටුණාද? ඈ? අනේ මේ එහෙම ඕනේ නෑ. නෑ ඕනම් ගියා. වැල්කම් මල්ලි. අරම වාහනේ ආපෝ. මේ ආනන්ද කට වහගෙන යංකෝ. අපේ කල්පනා කරේ අනු. අපේ කොල්ලා ටික ටික ලොකු වුණ හැටි නේ. ඒක තමයි මාත් බැලුවේ. මොනවාද මොනවාද ඔබ බැලුවේ මොනවාද? නෑ මේ මේ පුතා ටික ටික ලොකු වෙනවා. තාත්තා ටික ටික පොඩි වෙනවා. ඒ මිනිස්සු නම් හරි හොඳ පාටයි නේ දැක්කේ. ඕ ඒක නම් ඇත්ත. ඔබට හම්බෙලා තියෙන රත්තරන් බටින කෙල්ලෙක් ඈ. රත්තරන් ටික උගස් තියයි ටික දවසකින්. උගස් කරන්නේ මොකටද? ඔබ දාලා තියා ගන්න මිසක්. ඔව් 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 ඉතින් දැන් වහලෙත් ගොම ගන්න කාලෙනේ. ඌ මූ දන්න දේවල්. මේ කටි නිදිමත යන්නේ. දෙවමි සින්දු පටංග. ආබෝ. මගෙන් ඉගෙනගත්ත දරුවන්ට අනාගතේ ඉස්සරහට යන්න අත දෙන එක මගේ යුතුකම. උඹේ තරහකාරයෝගෙන් පලිගන්න මම වැඩ කරන්නේ නැහැ.